අපි අද කතා කරන්න යන්නේ සංගීතය ගැන. සමහර විට ඔබ හිතන මේ සංගීතයේ විශ්ව භාෂාවක් කියලා. නමුත් සමහර තැනක සංගීතය ආත්ම භාෂාවක් වෙන්න පුළුවන්. ඉතින් සංගීතය ගැන කතා කරන්න, වාදනය ගැන කතා කරන්න, ගායනය ගැන කතා කරන්න හැමදාමත් නුගසෙවණමින් වෙලා තියෙනවානේ. අපි අද හිතුවා ලංකාවේ සාමාන්‍යයෙන් කෙනෙක් ගත්තොතින් කලාකරුවෙක් ගත්තොතින් කලාවට නමක් තියපු. එහෙමත් නැත්නම් මේ භාණ්ඩේ වාදනය කරන්න පුළුවන් මේ කලාකරුවට විතරයි කියන තැනට ඇවිල්ලා තියෙන තැන් ඉන්නවනේ. තැන් තියෙනවනේ. ඉතින් එවැනි කලාකරුකට අද ආරාධනා කරේ. අපි ඉස්සෙල්ලාම අවශ්‍යක බලමු කවුද මේ අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. හා. එහෙනම් මාස්ටර්. මිනිස්සු සංගීතය අහන්න ඕන මිනිස්සු වාදනයන් අහන්න ඕන දැස් අරගෙන නෙවෙයි ලෝකයක් මොනා කිව්වත් මොන දේ දැක්කත් මොන විදිහට දැනුණත් සමහර තැන්වලදී අපිට දැනෙන්න නම් ඇස් පියා ගන්නම් වෙනවා ඒ ඇස් පියා ගත්තත් එක්ක මැවෙන ලෝකයේ තුල අපි බොහෝ දේසෝ ආයන අද අපි ස්වභාව ධර්මයත් එක්ක සබදියාවෙන් අත්වල බැදගත් සංගීත භාණ්ඩයක් පිළිබඳව විශාරදේ ඒ සංගීත භාණ්ඩයක් පිළිබඳව ප්‍රවීණේ ලංකාවේ සංගීත ඉතිහාසයේ තුල පෙරලියක් කරපු සහ කෙනෙක්ට ආදර්ශයක් ලබා ගන්න පුළුවන් ඒ ආදර්ශයේ තුලින් අනාගතයක් ජයග්‍රහණය කරන්න පුළුවන් ප්‍රවීණ සංගීතවේදියෙක් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාව තුල බිහි වුණු හොඳම බටනලා වාදන ශිල්පියා අපි ඇස් වහගෙන අහන කලාව අපි ඇස් වහගෙන අහන මේ ගායනය වාදනය ඔහු ඇස් පියාගෙනම ගායනා කරනවා හේතුව තමයි ඔහුගේ වින්දනය තුලින් තමයි අපි රසවත් විනේ වාදනයේ ඒ තරම් විශිෂ්ටයි කලාභූෂණ ඒ වගේම තමයි අපේ ලංකාවේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසය තුල බිහි වුණු හොඳම බටනලා වාදන ශිල්පියා ඒ වගේම තමයි මාස්ටර් වි හේමපාල පෙරේරා ඇත්තම සංගීතය කියන්නේ දැස් පියාගෙන අහන්න පුළුවන් දෙයක් නේද? දැස් පියාගෙන සංගීතය අහන්න ඕනේ කියලාම නීතියක් නැහැ. ඇහ කියන්නේ හරි ප්‍රබල ඉන්ද්‍රියක් නේ. එතකොට ඇහෙන් දකින දේ ඉතාම ඉක්මනින් හිත ග්‍රහණය කරගන්නවා. එතකොට ශ්‍රෝත ඉන්ද්‍රිය පොඩ්ඩක් නිෂ්ක්‍රිය වෙනවා. ඉතින් ඒකට ඇහැ බාධාවක් වෙන නිසා තමයි පියාගෙන සංගීතය සවන් දෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට අර ශ්‍රවණ ඉන්ද්‍රිය හොඳට ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් ඒක නීතියක් මොහෝ එහෙම වේතුයිම කියලා කන්නේ නැහැ. අපි ඉක්මනින් වෙලා බලන්න. එහෙම නීතියක් හෝ රීතියක් කියලා දෙයක් නැහැ. හැබැයි කෙනෙක්ට ඇස් දෙක පියාගෙන බාහිර ලෝකයේ තියෙන දේකට වඩා ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා සංගීත ලෝකයක් මවා ගන්න පුළුවන් වාදනය නේද මාස්ටර්? ඔව්. කනෙන් අපි අහන දේ මනස කරා යනවා. දැන් ඇහෙන් යමක් දැක්කොත් ඒ මනස කරා යන්නේ නැහැ. හැබැයි යන්නේ රූප සටහනක්. කනෙන් අහුවොත් කනෙන් අහන දේ යන්නේ ශබ්ද නාද සටහනක්. එතකොට ඒක සංගීතයේ නිසා ඒක බොහොම හිතට හදවතට කිට්ටු වෙනවා. ඉතින් රූප සටහන් බලපුවාම ඒක වෙනයි ඒ අදහස ඒක එතන වෙනයි දැන් මං දිහා බලපුවාම මේ කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් ඊයා කතා කරන්නේ යාට රූප සටහනක් පේන්නේ නැති හන්දනේ එහෙම කියන්නේ නේද එහෙම එකක් නැහැ ඒ රූප සටහන් පේන අයට උනත් මේක කරන්න බැරි කමක් නැහැ කරනකොට තමා
තමාගේ ප්‍රබල ඉන්ද්‍රියන් පොඩ්ඩක් ඒගොල්ලන්ට නිවාඩුවක් දීලා තමාගේ ශ්‍රවණේන්ද්‍රිය විවෘත කරගෙන මේ ගැන හිත යොමාගෙන සවන් දෙන්න ඕනේ හිතන්න ඕනේ චින්තනයක් ඇති කරගන්න ඕනේ ඒකයි මගේ අදහස මං හිතන විදිහ ඔව් දැන් අවිෂ්ක මේ මාස්ටර්ගේ මේ කතාවත් එක්ක මට මෙන්න මෙහෙම දෙයක් අහන්න හිතුණා මාස්ටර් කියලා කියන්නේ ලංකාවේ බටනලා වාදකෙක් නෙමෙයි වාදන ශිල්පියෙක් එතකොට මාස්ටර් ඔබට අනුව හිතෙන්නේ නැද්ද බටනලාවට කතා කරන්න පුළුවන් කියලා ඔව් දැන් මේකේ දැන් මගේ මේ පස්සේ කරන සාකච්ඡාවලදී මේක සම්බන්ධයෙන් අපිට කතාවක් කතා කරන්න පුළුවන් බටනලාව කියන්නේ ඇත්තටම මේ මිනිස් ශස්ත්‍රාවේ ශිෂ්ටාචාරයේ බොහොම ආරම්භයේ හිටම වගේන ප්‍රාථමික සංගීත භාණ්ඩයක් කියලා කියන්න පුළුවන් දැන් මේක දැක්කහමත් තේරෙනවා මේකේ කිසිම මේ අමතර මෙවලන් අන් මොන හරි ද්‍රව්‍යයක් හෝ අණයක්වත් කම්බියක්වත් නැහැ එදා වගේමයි කිසිම වෙනසක් නැහැ කිසිම වෙනසක් නැහැ නමුත් අපි දන්නවා කතා කරනකොට අපේ මනසෙන් යන අදහස අනුව අපි තොල දිව අරමේ සකස් කරගෙන උගුරෙන් සොරාලෙන් සද්දයක් අරගෙන ඒ ශබ්දය වචනවලට නගලා අපි කතා කරනවා ඔන්න ඔතන එතකොට එනවා භෞතික ක්‍රියා ද්‍රව්‍යමය ක්‍රියාදාමයක් එතන සිද්ධ වෙනවා ද්‍රව්‍යමය නමුත් බටනලාවක් වාදනය කරද්දී හිතේ නැගෙන භාවය ද්‍රව්‍ය ආධාර කරගන්නේ නැතුව හුළඟ හුස්ම අපේ ආස්වාස ප්‍රාස්වාස කියන අපි නිරතුරුවම කරන හුස්ම තමයි භාවිතයට අරගෙන ඒක මේ බටේ තුලට අපි මේ යවලා ඒ වායු කම්පනයක් ඇති කරලා ඒ කරන්න කියන හදවතේ උණුසුමත් එක්ක එන උණුසුම් සුසුම තමයි මේ බටනලාවේ සාධ්‍යට යන්නේ. එතකොට දැන් හදවතෙන් එන දේ මේ බටනලාවෙන් කතා කරනවා. මම යමක් කියන්න ඉස්සෙල්ලා මගේ අදහස මේ බටනලාවෙන් මිනිස්සුන්ට යවනවා. ඉතින් ඒක මිනිසුන්ගේ හදවතට කරා කෙලින්ම යනවා. ඒක නිසා මේක කතා කරනවා කියුවට වැරද්දක් නැහැ. ඒක අර බොහොම සමීප වෙන්නේ දියල්ලක් ගාවට ගංගාවක් ගාවට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳගෙන ඉන්නකෝ. එතකොට ওই ගස්වල ඇහෙන කොළ එකට ගැටෙන ශබ්දය, අර වතුර ගලාගෙන යන ශබ්දය. අපි කියන්නේ මෙඩිටේෂන් නේද? අපි ඔළුවට මුදුප නිදහසක් දැනෙන්නේ. බටනාලාවට පුළුවන් කෙනෙක්ම නිවන්න. මේ විදිහට. හැබැයි මාස්ටර් බටනාලාවට විතරක් සීමා වෙන්නේ නැහැ. නැහැ. මාස්ටර් තව සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කරනවා. අපි සංගීත භාණ්ඩ ගැනත් මතක් කරමුකෝ. ඔව් මට සාමාන්‍යයෙන් බටනාලාව තමයි මගේ ප්‍රධාන සංගීත භාණ්ඩය අපි ඒකට කියන්නේ මාස්ටර් ඉන්ස්ට්‍රුමන්ට් එක. කැමැතිම සංගීත භාණ්ඩයත් ඒකද? ඈ කැමැතිම සංගීත භාණ්ඩයත් ඒකද? අපෝ මං කියවනේ මට කටෙන් කියන්න බැරි දේවල් ගොඩක් මේකෙන් මට කියවත හැකි. මිනිස්සු කරා මිනිස්සුගේ හදවතට මට ඇතුල් වෙන්න පුළුවන් මේකෙන්. ඒක නිසා මේකට තමයි මං ආදරේ. පැහැදිලිව. ඉතින් අනිත්‍යවා හොඟ කාර්මිකයි ද්‍රව්‍යාත්මකයි ද්‍රව්‍ය සංකලනයක් තියෙන්නේ. ඒ භාණ්ඩත් මම වාදනය කරනවා. ඒ මොන තරමක් ඒවත් පුළුවන්. මම කියන්නා මේ හැම භාණ්ඩයකම යන්න පුළුවන් උපරමේ මං ගිහිල්ලා කියලා. එහෙම මම විශ්වාස කරන්නේ. සංගීත භාණ්ඩයක් කිසිම කෙනෙකුට ඒකේ තියෙන සියලුම ශිල්ප ක්‍රම ඉවර කරන්න බැහැ ජීවිත කාලේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා මේ මම තරමක් කරලා තියෙනවා ඒ කරපු ප්‍රමාණය මුගක් විශාලයි ඉතින් ඒක නිසා මේ අනිත් සංගීත භාණ්ඩත් මම වාදනය කරනවා ඒවා තියෙන ගොඩක් ශිල්ප ක්‍රමත් මම හදාරලා තියෙනවා සමහරලාට මම වාදනය කරන අනිත් භාණ්ඩ අතර මෙන්ඩලින් ගිටාර් එක තියෙනවා වයලින් එක තියෙනවා මට තබ්ලාවත් පුළුවන් ගහන්න හැබැයි ඒවා මම මේ වගේ වැඩසටහන වලට මේ මෙන්ඩලින් ගිටාර් එක විතරයි ගේන්නේ. අනිත් ඒවා මම ගේන්නේ නැහැ. මම කරන්නේත් නැහැ. මගේ විනෝදෙට කරන්නේ. ඒ හැබැයි ওই මෙන්ඩලින් ගිටාර් කියන භාණ්ඩ බටහිර සංගීත භාණ්ඩ ඒවා බොහොම දුරට සෑම භාණ්ඩයකම මම මේක කිව්වට මේ තේරුම් ගන්න මේ සෑම භාණ්ඩයකටම ආවේණික වෙච්ච ලැන්ග්වේජ් එකක් තියෙනවා භාෂාවක්. ඒ භාණ්ඩේ කතා කරන්නේ එයා ඒ ලැන්ග්වේජ් එකෙන්. එතකොට දැන් අපි දන්නවා ඉංග්‍රීසි ජාතිකයෙකුට වෙන භාෂාවක් උගන්නලා එයාට ඒක කතා කරවන්න පුළුවන් නේද අපිට පුළුවන් ඉංග්‍රීසි හින්දි දෙමළ අරාබි වුණත් කතා කරන්න මේකට ඒ වගේ සාර සංගීත භාණ්ඩවල අතර ඔය මෙන්ඩලින් ගිටාර් වලට තියෙන ලැන්ග්වේජ් එකට
මම අලුතෙන් ලැන්ග්වේජ් එකක් උගන්වලා තියෙනවා. ඒ ලැන්ග්වේජ් එක තමයි හින්දුස්ථානි රාගධාරි සංගීතේ. හින්දුස්ථානි රාගධාරි සංගීතේ බණ්ණලාවේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට අයිති එකක්. අරකට අයිති ගන්න නෙමෙයි. ඒගොල්ලන්ට මම අලුතෙන් මේ බාණ්ඩ දෙකට මේ ලැන්ග්වේජ් එක කියලා දීලා ඒක හරහා ඒගොල්ලන්ගේ කතා කරන්න. ඒක හරහා ඒගොල්ලන්ගේ ශබ්දේ මිනිස්සු කරාගෙන යන්න මම උත්සාහ දරලා තියෙනවා. ඒක ඉතින් තරමක් දුරට සාර්ථක වෙලා තියෙනවා. සමහර විට ඒක ගැන ඇතන් දෙන විරුද්ධත් වෙනවා. මොකද ඒවා මේ තරම් මේ රාගධාරි සංගීතය සඳහා උචිත නැහැ, ඒවා හරි නැහැ කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. රාගධාරි සංගීතය කියන්නේ හරි සාගරේ වගේ එකක්. සාගරයට ඕන දෙයක් දාන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්ම. ඒක හරි මේ ගායන ශිල්පියකින් අපි ගීතය ඇහුවාට ගායන ශිල්පියව වර්ණවත් කරන්නේ මේ සංගීතවේදීන් තමයි. ඔව් ඇත්තටම මේ ගායකයෙක්ට ගායනා කරත හැකි ස්වර පරාසයක් තියෙනවා. ඒ කියන්නේ දක්ෂ ගායකට වුණත් එයාගේ ස්වර පරාසයක් තියෙනවා. එතනින් එහාට ඒ ස්වර පරාසය තුල එයා කරන ප්‍රකාශන, එයාගේ භාවය එළි දක්වනකොට එතනින් එයාට යන්න බැරි තරක් වෙනකොට තමයි මියුසික් වලට යන්නේ. ඉන්ටර්ලූඩ් කියනවා, ඉන්ට්‍රොඩක්ෂන් කියනවා, ඒ කවුන්ටර්ස් කියනවා. එතකොට දැන් ඒවෙන් තමයි අර ගීතයේ තියෙන භාවය තව ටිකක් උද්දීපන වෙලා අහන මිනිස්සුන්ට මේක හොඳට මිතර වදින්නේ. හැබැයි ඕක ගැන වැඩි හිතන්නේ නැහැ මිනිස්සුනේ. සින්දුවක වචන ටික ගැන හිතුවා, වචන ටික බැලුවා. ඕකදී වචන වල තියෙන මොනවාද කියලා දන්නේ නැහැ තමරලාට. නේද? ඔව් ගායකයාගේ ගායනය තීව්‍ර කරන්නේ සංගීතය. ඒ වගේ තමයි ගායකයා විදි විනාශ කරන්නත් පුළුවන් සංගීතයට නේද? අනිවාර්යයෙන් මේ දෙකම කරන්නත් පුළුවන්. දැන් මාස්ටර් ඇත්තටම උපේක්ෂා මේ බටනලා අනේ මුලින්ම අතර ගන්නේ නේ. මුලින්ම තබ්ලා. මුලින්ම මට මගේ ගුරුතුමා මම ඇත්තටම මුලින්ම අතර ගත්තේ නම් මවුත් ඕගන් එක. ඊට පස්සේ අර ජපාන් මැන්ඩලින් කියන ටයිෂෝ කොතෝ කියන ජපානීස් ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒක තමයි මේ දෙක තමයි මුලින්ම අතර ගත්තේ. නමුත් මම මේ ඊට පස්සේ නිකන් බටනලා මගේ හිතුව මතේ පිම්බා ඔය දෙක තුනම පැත්තක තියලා මගේ ගුරුතුමා හම්බෙන්නේ ජයම් අමරනාත මාස්ටර් මේ 53 අගෝස්තු මාසේදී පටන් ගත්තේ මගේ පාඩම. මේක නේ අවුරුදු 70 කට උඩදී දශක 7කට උල්ලි. මට එතකොට වයස 11යි. ඉතින් එදාමට එයා ඉස්ලාම් ඉගෙනුවේ තබ්ලා. තබ්ලාගේ අක්ෂර තමයි ඉස්ලාම් ඉගෙනුවේ. එතන මාස්ටර් මේ කොහොමද සංගීතයට එන්නේ? ඒ කියන්නේ පවුලේ පසුබිමක් තිබ්බා පුංචි සංගීතයට එන්න සාධකයක් තිබ්බා. ඔව් දැන් පවුලේ පසුබිම කියන්නේ අපේ පවුලේ මෙහෙම සංගීතඥයෝ නැහැ. හැබැයි අපේ තාත්තා ලොකු අයියා හැම සංගීතේ ලැබි. මේ තාත්තා කොළඹ නිසා එයාගේ තරුණ කාලේදී එයා මේ සංගීත සාදවල් අරගෙන මේ ගොඩක් දැකලා පුරුදු වෙච්ච කෙනෙක්. දැන් තියෙන සංගීත සාද නෙමෙයි. ඒවා ගොඩක් ශාස්ත්‍රීය මට්ටමේ ඒවා. ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඒ ගායකයා වෙලා ඉතින් බොහොම ශාස්ත්‍රීය මට්ටමේ සින්දු කියනවා. අර මෙහෙම යුගයක් තිබිලා තියෙන්නේ. මේ මුද්‍රිත ගීත එහෙම හරි අඩු කාලයන්නේ. ඔව්. ඉතින් එහෙම දැකලා එයාගේ ආසාවක් තිබුණා. නමුත් එයා සංගීතය කරන්නේ නැහැ. මම ඉතින් ගෙදර මේ වෙච්ච කරදරේ නිසා ගෙදරට වුණාම තමයි ඉතින් ඔය සමුත්තෝගන් එක ජවන් මන්ලිනේ ඔක්කොම අම්මලා තාත්තලා අරන් දීලා ඉතින් ඕක පොඩ පොඩ වාදනය කරේ. හැබැයි ඊට පස්සේ මේ මගේ අයියා සංගීත භාණ්ඩාවකයක් ගෙනල්ලා එයා පුරුදු පුහුණු වෙනවා අපිට නිකන් දැනුණා. එතකොට අපි එයාගෙන් විමසලා බලපුවාම එයා කිව්වා මේ ගුරුවරයෙක්ගෙන් එයා ඉගෙන ගන්නවා කියලා මියුසික්. එතකොට තමයි අපි තාත්තා රේතුනේ නම් මාවත් ඒ ගුරුවරයා ළඟට පමනෝලා මේ යම් ශාස්ත්‍රයක් උගන්නන්න ඕනේ කියලා. ඒ සිද්ධි මාලාවල් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම මෙතන කීම අවශ්‍ය නැහැ. මම දැන් අංගල ගොඩක් කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පස්සේ ඉතින් ගුරුවරයා ගෙදරට ගෙන්නලා පොඩි ගුරුවරයා යාගේ මල්ලි එක්ක පොඩි සංගීත සාදයකට ගෙදර තියලා උදේ ඉඳන් අවසන් එකක් මට කිව්වා මේ එහෙනම් මේ තාත්තා මට කිව්වා පුතේ එහෙනම් ඔයා මේ මාසට වෙන්න පොඩ්ඩක් අහන්න පොඩි මොන හරි එකක් වාදනය කරන්න කියලා ජපාන් මණ්ඩලිනගේ. ඉතින් මම වගේ තියෙන ජපාන් මණ්ඩලිනගේ මම පොඩි ගීතයක් දැන් වාදනය කරපුවාම ටිකක් ඉතින් ආසා හිතුණා. ඒගොල්ලන්ට ඉතින් ගුරුතුමාගේ මල්ලි තාත්තා ඉල්ලීමක් කර මට සංගීතය උගන්වන්න කියලා. මගේ ගුරුතුමා ප්‍රතික්ෂේප කරා. මට උගන්වන්න බෑ කියලා. හේතුව මොකද ලියන්න බෑ. ඒක ප්‍රශ්නනේ. අනිවාර්යයෙන්. ලියන්න කියන්න බැරි මිනිහෙකුට හරි අමාරු වෙනු ගන්න. බෑ කියලා. හැබැයි මාසෙක මල්ලි ගොක් ආයතන කරා. මට උගන්වන්න මට ටැලන්ට්. කොහොම හරි මට උගන්වන්න මෙයා ඉගෙන ගනී කියලා.
ඊට පස්සේ තමයි ඒකට තමයි මම බාර array ගන්නේ. අත්තදා බලන්න වගේ තබ්ලාව ගහලා ඉතින් ඒක ටිකක් කරා ටිකක් දැස් යනකොට ෆ්ලූට් එකත් ඉගෙනවා. මාස්ටර්ට මතකද ෆ්ලූට් එකෙන් ඉස්සෙල්ලාම වාදනය කරපු ගීතය මොකක්ද කියලා? එහෙම මතක නැහැ. එහෙම මතක නැහැ. ඒ කියන්නේ ඉගෙන ගන්න කාලේද? නැහැ සාමාන්‍යයෙන් අපි ගීත බොහොම ආදරෙන් වාදනය කරනවානේ. ඔව්. ඒක මම කියන්න බෑ. චුටි කාලේනේ අපි පුරුදු වෙන කාලේ. හරි. මාස්ටර්ගෙන් මේ මට අහන්න විතර මෙන්න මෙහෙම කතාවක්. දැන් අර මාස්ටර් කිව්වනේ ඕනම භාවයක් රසයක් කරන්න අපිට ෆ්ලූට් එකෙන් පුළුවන් කියලා. ඔව්. අපි කොහොමද ඒවා තෝරගන්නේ? මත නැත්නම් දුකක් ආවොත්, එමත් නැත්නම් සතුටක් ආවොත් අපි කොහොමද ෆ්ලූට් එකෙන් මේ දේවල් වාදනය කරන්නේ? ඔය ඒක ෆ්ලූට් එකෙන් විතරක් නෙමෙයි. දැන් සංගීතය කියන දේ මහා විශයක් හැටියට ගත්තාම මේ ලෝකේ සුදු කළු වගේ දෙකක් තියෙනවනේ නේ සුදු කළු කියලා නේද? දැන් පියානෝවක් ගත්තාම පියානෝ එකේ ලයිට් කලර් කියන්නේ පල්ලෙල් කීස් පෙලක් තියෙනවා. ඒක ටිකක් සමහර විට අද්දත් පාට වගේ වෙන්න පුළුවන් සුදු වෙන්න පුළුවන් උඩ තියෙනවා කළු. කළු නේ බරයිට්. එතකොට මේ සුදු කළු ලෝකේ තියෙන විශේෂ වූ මේ දෙකක් වර්ණ දෙකක් කළු මිනිස්සු ඉන්නවා සුදු මිනිස්සු ඉන්නවා නේද? කළු ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා සුදු උනත් සුදු ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා කළු උනත්. ඉතින් ඒක නිසා මේ සංගීතයේ තියෙනවා මේජර් ස්කේල් කියලා සුද්ද ස්වර ප්‍රකෘති ස්වර සප්තක. තව තියෙනවා මයිනර් ස්කේල් ප්‍රකෘති ස්වර සප්තක කියන්නේ කෝමල ස්වර සහිත ඒවා. මේ දුහයවි හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේ දෙකෙන් අපිට පුළුවන් සෑඩ්නස් එක හැපිනස් දෙක පෙන්වන්න දුක සතුට පෙන්වන්න මම ඕනම් පොඩක් එක ප්‍රේකර පන්නා අපි ඉස්සෙල්ල සතුට මම පොඩ්ඩක් බලලා වම් යගේ දෙයක් තමයි අපි සතුටට බාධා කරන්නේ. දැන් දුක කියන්නේ මේ කනගාටු. ඕක මේ ඉස්සර බෘන්දාවනේ මැද්දෙන් යන ගැල්කරුවන්ට ඕක ඈතින් ඇහෙනවා කෘෂ්ණ වාදනය කරන්නේ. බෘන්දාවනේ හිටියේ කෘෂ්ණ. කෘෂ්ණගේ නිපැයුමක් කියලා කියන්නේ බටනලා හින්දු ඒගොල්ලන්ගේ විශ්වාස තියෙන්නේ.
ඉතේ බර්ණලාව මේ එයාගේ හැමතිස්සෙම යතේ තිබ්බ කියලා කියනවනේ. ඒක නිසා කෘෂ්ණට මුරලිදරන් කියලා වචනයක් තියෙනවා. මුරලි කියලා කියන්නේ බ්‍රිජ් භාෂාවෙන් බර්ණලාවට. ගැමි විවාහය අපි වස් දණ්ඩ කියනවා වගේ. ඒක දරාගෙන ඉන්න නිසා තමයි මුරලිදරන් කියන්නේ. මේ මුරලිදරන් කියන්නේ වෙන කෙනෙකුට. ඉතින් ඒ කෘෂ්ණ තමයි මේකේ මේ නිර්මාතෘවරයා කියලා කියන්නේ. මේ Hindu විශ්වාසය. එයා බන්දවනේ ඉඳද්දී එයාට ආපු භාවයක් තමයි රාගයක් බවට පෙරලෙන්නේ පස්සේ කාලෙකදී බ්‍රින්දාවනි සාරංග කියලා. එහෙම එකකුත් තියෙනවා. ඒකේ මෙහෙමයි. දුවර කියන්න බැරි වේදනාවකුත් තියෙනවා සතුටකුත් තියෙන එක ගියා ගන්න බෑ. ඒක කතා කරන්න පුළුවන් බණ්ඩනාවටම තමයි. දැන් වේදනාව නම් මේකයි ඉතින්. ක්‍රිෂ්ණ හැමතිස්සම රාධායන කම්බලන් ඉන්නවනේ. ඉතින් සමහරවිට රාධා ප්‍රමාද ඇති. එතකොට බණ්ඩනාවේ සෝකාකූල ගතියකුත් එන්න ඇති. ඒ වගේ සංගීත භාණ්ඩයක්. ඒක මට සංගීත භාණ්ඩයක් කියන්න අර මොකක්ද වගේ නේද? ඒක නිකන් ආත්මීය බැඳීමක් තියෙනවා. කතා කරන්න පුළුවන්ද කියලා මම ඒකයි හිතුවා විශ්ක. තමයි කතා කරන්න අමාරුයි. අපිට කතා කරන්න අමාරුයි. අපිට කතා කරන්න අමාරුයි. එතකොට මේ මාස්ටර් ගැන කතා කරනවා නම් මාස්ටර් එනවා දැන් මාස්ටර්ගේ හැරමුණ ලක්ෂණේ ලක්ෂය වෙන්නේ ගුරුවරයා. ඊට පස්සේ දැන් මාතලේ වගේ ගමක හැදිලා වැඩිලා කොළඹට පදුල්ලේ හැදිලා වැඩිලා කොහොමද කොළඹට ආගමනය වෙන්නේ? ඔය දැන් මට මම අවුරුදු 11ක් ඉගෙන ගත්තා මගේ ගුරුතුමායටදී 64 වෙනකම්. ඊට පස්සේ අපි 64න් පස්සේ ගොඩක් ඉතින් අපේ පවුලේ ප්‍රශ්න කරදර වුණා. දෙමාපියෝ ලෙඩ වුණා. ඒක නිසා මට වැඩිදුර මේ වගේ සංගීත ඉගෙන ගන්න කටයුතු කරනා ගොඩක් දොරට කරන්න අපහසු වුණා. මම හැරුණා. හැබැයි බොහොම මේ සත්‍යයෙන් හරි මේ බොහොම ගෞරවාන්විත කියන එක තමයි මගේ ගුරුවරයා මේ සංගීතය මට උගන්වන්න 75ක මුදලක් ගත්තේ නෑ. එකම තමයි කියන්නේ. ඉතින් ඒ ලොකු සේවයක් කරේ මම මතක් කරන්න ඕනේ උදේ සමහර දවස්වල උදේ සතියකට තුන්පාරක් විතර උදේ 8:00ට අවිලා රා 10 වෙනකම් මාව තියාගෙන උගන්නනවා. එයා ඒ ගන්නන්නේ මොකද නේ මට කියවන්න බැරි හන්ද කටපාඩම් වෙනකම් උගන්නන්නේ. ඉතින් ඒ පුරුද්ද තාමත් තියෙනවා මට මතක හිටිනවා හන්දට. මතක තියාගන්න පුළුවන්. මම ඉගෙන ගත්ත මේ සාත්‍රේ රාගද රෝමේව සීරම දින්දද ඔක්කොම මට මගේ සෙෂන් එක කියලා දෙන්න පුළුවන් මතකෙන්. අපි මොකක්වත් මට අසුරු කරන්න අවශ්‍ය නැහැ කැසට් එකක්වත්. එහෙම පොතක් කියවන්නවත් මොනවත් අවශ්‍ය නැහැ. මතකෙන් ඕන තරම් වෙලා උගන්වන්න පුළුවන්. ඒ මගේ ගුරුවරයා දුන්න පුහුණුව. ඉතින් 64න් පස්සේ මට අවස්ථාවක් ලැබෙනවා 67 මේ මගේ අයියා කෙනෙක් එක්ක මේ MGP කලායතනයට එන්න. ඒ සිරිල් ප්‍රරමාසෝ ආනන්ද පෙරරාගේ තාත්තා. එයා කලායතනක් කරා MGP කලායතනේ. ඒකට මාව එක්ක කරන් ඇවිල්ලා එයා ඉදිරියේ එයාගේ ශිෂ්‍යෝ ඉදිරියේ මට වාදන කරන්න කියලා. ඉතින් මම වාදනය කරා. ඒ ගුරුතුමා හරි සතුටු වුණා. එතකොට අපේ බලාපොරොත්තුව මොකද්ද කියලාත් ප්‍රශ්නයක් ආවා. මගේ අයියා කිව්වා මේ සහෝදර ඥාති අයියා එයා කිව්වා මට අවශ්‍යයෙන්ම ගුවන්විදුලියේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ආටිස්ට් කෙනෙක් වෙන්න කියලා. ඒකල පෞද්ගලික ගුවන් විදුලි තිබ්බේ නැහැ. ඉතින් එහෙනම් ඉතින් ඒක කරන්න දැන් හොඳම අඩිතාලම දාන්න පුළුවන් එකම එකන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා කියලා කිව්වා. ඉතින් එයා හම්බු වෙන්න ඕනේ. එයා හම්බු වෙන්න ගිහිල්ලා එයා ලවා තමයි මේක කරගන්න පුළුවන් කියන අදහස ගුරුතුමා මේ ආනන්ද පෙරලා සිරිල් පෙරලා ගුරුතුමා කිව්වා. ඉතින් අපි ඒක සඳහා කොහොමද කරන්නේ කියනකොට ඒකට මේ මහාචාර්යතුමා කොළඹ හිටියේ මේ සිද්ධිය වුණේ නුවර. ඉතින් එතුමා සුමානකට පස්සේ එනවා කිව්වා නුවරට පෙරදිනේට. ඉතින් සුමානයක් බදුලට ගිහිල්ලා එන්න ඕනේ.
ඉතින් ඒගොල්ලෝ කිව්වා ඉතින් හරි කරදරයිනේ බදල ගිහලා අප්පා වෙනේ කරදරයි කියලා එතන හිටපු මගේ හිටවත් පවුලක් ඒක සංගීත ඉගෙන ගන්නවා නානාකාර ෆැමිලි එක ඒගොල්ලෝ මාව එක්කරන් ඒගොල්ලන් ගෙදර මේ සුමාන ඉන්න ඉඳලා මාචාර්යතුමා හම් වෙලා මොන හරි තීරණයක් අරගෙන ගෙදර යන්න කියලා ඒත් මේ සුමාන හරි බොහොම සතුටුදායක විදිහට ගත කරා ගෙදර ඉඳලා මේ සරතන්ද්‍ර මහත්මයා හම්බ වුණා හම්බෙලා මගේ බර්ණලා වාදනයක් එතුමා ආගේ ස්පෝල් රෙකෝඩරේ රෙකෝඩ් කරගත්තා රෙකෝඩ් කරගෙන ඒක ගුවන්විදුලියේ ගෙනල්ලා ඒක ඒවකට ඩිරෙක්ටර් හිටිය කවුද මේ නෙවිල් ජය නෙවිල් ජය වේර නේද එයා ළඟ වාදනය කරලා ඒකට මේ අනුමැතියක් ගත්තා මේ මට මේ මේ ගුවන්විදුලියේ ශිල්පී තනතුරක් ලබා දෙන්න හැබැයි ඒවකට තිබ්බ ප්‍රශ්නයක් තමයි ශිල්පියන්ගේ ශ්‍රේණිගත කිරීම කොහොම කැන්සල් කරලා තිබුණා. එතුමා මේ අලුතෙන් මේක සුද්ධ කරන්න ඕනේ කියලා. ඉතින් කැන්සල් කරලා තිබුණා. ඉතින් මටත් ඒ අවස්ථාව ලබා ගන්න උමනාව තිබුණා ශ්‍රේණිගත වෙන්න. නැත්නම් ඒක ශිල්පියෙක් වෙන්න බෑ. දැන් වගේ නිකන් ඕම වගේ කරන්න බෑ. ඉස්සරේ සරල ගියක් කරුවත් ඒ ඔඩිෂන් කීපෙකින් පාස් වෙන්න ඕනේ. දැන් නම් ඒක තා පහසුයි. ඒ වෙන වෙන ක්‍රම තියෙනවා. ඒක අර වෙන වෙන ක්‍රම තිබ්බේ නැහැ. තිබ්බේ එකම ක්‍රමයයි. ඉතින් මම මට පස්සේ 69 ඔඩිෂන් එක තිබුණේ. එදා ඒකට මාට ආරාධනයක් ලැබුණා. මම මේ සිද්ධි ඔක්කොම කපාහැරලා කියන්නේ. මේ ආරාධනයක් ලැබුණා. මම ඒකට ආවිල්ලා වාදනය කරා. මේ ප්‍රොෆෙසර් දේවදර් කියන්නේ ඉන්දියාවෙන් ආවේ බෝඩ් එකට එක්කෙනයි. එයා ඉදිරියේ මම වර්ණලා වාදනය කරා. ඒ කරලා මට මම විශ්වාස කරේ නෑ මට ශ්‍රේණියක් ලැබෙයි කියලා. මම ගෙදර ගියා. ටික දවසකට පස්සේ මම කාවා. අම්මා හිටියා. අම්මා තමයි කරලා බැලුවේ. බලනකොට මම විශිෂ්ට ශ්‍රේණියට තේරලා කියලා එකේ තිබුණා. සතුට වුණා. හැබැයි තව කෙනෙකුට මදි පුංචිකමක් කරන්න නෙමෙයි ලංකාවෙම එකම විශිෂ්ට ශ්‍රේණිය බටනලා වාදක වුණේ ගුවන්විදුලි මම. අනිවාර්යෙන්ම. ආ ඒක තාමත් ඒක තියෙනවා. ඔතන කතා දෙකක් තියෙනවා. පළවෙනිම දේ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සම්මුඛ වීම. දැන් ඕක ඔබතුමා එතුමාව හම්බ වෙච්ච නිසාද? එතුමාට ඔබතුමා හම්බ වෙච්ච නිසා හොදයි. නැත්තම් කෙනෙක් සමහරලාවට අර කියන්නේ හරිම කෙනාට හම්බුනාම හරි කියලා. ඔව්. නේද? නැත වෙන කෙනෙකුට හම්බුනා නම් අවශ්‍ය නැහැ. මේ අපි පසු උත්සාහ කරමු හරි කියලා කියනවා. ඔව් ඇත්ත. එතකොට එදිරිවීර සරච්චන්ද්‍රයන් හම්බ වීම සහ අනිත් එක තමයි නොපසු බටිනා උත්සාහය. අතරගත්ත දේ මේක ඉවර කරනවා කියන හැඟීම. ඒක හොඳ තැනකට ආවේ දැන් මම ඇත්තටම මම අවුරුදු 5 6 වගේ වෙනකොට මේ ආබාධයට ලක් කළා අන්ධ කෙනෙක් වුණා. සම්පූර්ණ අන්ධ ළමෙක් වුණා මම වයස 8 9 වෙනකොට. ඉතින් ඒ අතරතුර කාලේ තමයි ওই සිද්ධි ටිකක් මම කිව්වේ. එතකොට අර ලෝකයේ මතකයක් තියෙනවද අවුරුදු 6ට කලින්? තියෙනද? මම දැක්ක දේවල් මතකයි. සාමාන්‍යයෙන් මතකයි ඉතින් දැක්ක දේ. මොකද පුංචි කාලේ දකින්න හම්බෙන්නේ මතකයි. ලෝකේ දැක්කා ඉතින් කොටිම කියන ඉරහඳ දැක්කා. සාමින් බදුල්ල කියන්නේ ලස්සන පළාතක්. අනේ ඔව්. ලස්සන පළාතක් නිශ්ශබ්ද බොහොම ශාන්ත පරිසරයක්ද? ඉතින් මම දැක්කා. එහෙම දැකලා ඒවයි කියන්නේ දැන් ඒවයි ලොකු සමායි ලොකුම දෙයක් මට ඉගෙන ගන්න බැරි වුණා නම් දැක්කා මම ඒක දැකලා පස්සේ මම කම්ප්ලීට් බ්ලයින්ඩ් කෙනෙක් වුණාට පස්සේ සිදුවීම වෙන්නේ අවුරුදු 6 නේ අවුරුදු 5 5 ස්කෝලේ තමයි සිද්ධිය ආරම්භ වෙන්නේ අපි ඒව කතා කරෙම තීරමක් නෑ දැන්. හැබැයි ඒකෙන් අපිට සිදුනේ ඒක ලොකු ආශිර්වාදයක් වුණේ මේ වගේ ප්‍රවීණ සංගීත වේදිකාවක් නිර්මාණය කළා සහ වාදන ශිල්පියෙක් වුණා කියලා. ඔව් දැන් එතනදී මට කියන්න උවමනාව තිබ්බේ ආබාධිතෙක් වුණානේ මම. දැන් ආබාධිතෙක් වුණාම නේ දැන් ඉතින් කර කියා ගන්න දෙයක් නෑ මොකුත් නෑ වැඩක් නෑ. දැන් ඉතින් අනුන්ගේ පිට තමයි මට කියලා මං අත පොරෝගෙන පැත්තකටලා නඩා හිටියේ නැහැ. මම ජීවිතේ ජය ගන්න ඕනේ කියලා අදිස්ථාන කරගෙන මගේ ගුරුතුමා මට වාසනා කොට වගේ හම්බ වුණා. ඉගෙන ගත්ත දේ මම හිතුවා මේක කොහොම හරි ප්‍රගුණ කරනවා. කොහොම හරි මේක ඉදිරියට ගන්න කියලා. මගේ මූලික පරමාර්ථය තිබුණේ ඉන්දියාව යන්න. ඉතින් ඒ මට්ටමට මම කරනවා කියන හැඟීමෙන්
නිකන් අර කවා නිකන් කට වාචාලකමට කිව්වොත් ජීවිතේ හොඳ ගේමක් දුන්නා. අමන්න මන්න ආබාධිතයි කියලා කියන්නේ මේ කෙනෙක්ට දෙයක් කරගන්න බැරි වුණාට පස්සේ තවත් කෙනෙක්ගේ ගමන වළක්වන කෙනාට තමයි මන්න ආබාධිතයි කියලා කියන්නේ. නෝ දාදාස. ඒක හරි. දැන් අවුරුදු 6න් පස්සේ ඇති වුණු සිදුවීම් එක්ක මේ දක්වා කාලය තුල ඊට පස්සේ ඔබතුමාට කවුරුත් කිව්වේ නැහනේ ඔබතුමාට පේන්නේ නැහැ කියලා. හැබැයි ඔබතුමාගෙන් ඉගෙනගත්ත પરම්පරාවක්ම ඉන්නවා. ඒ ඇයිට පේනවා. දැන් ඒක ඔබර මේ ලස්සන සිද්ධි තියෙනවා. මේ ඔයගලගේ වෙලාව නැස්ති වෙන්න නැත්තම්. කියමු එකක් දැක්කේ. දැන් මම මෙහෙ ඇවිල්ලා මේ මහා විශ්වලාම මේ සරලගේ ශිෂ්‍යට මේ හඳුන්වලා ඒ මට ගොඩක් උදව් කරා සුජාත අක්කා. සුජාත අක්කා. එයාගේ ෂෝ එකට මාව දාගත්තා සරලගේ වලට උදාගත්තා. අහහ. එතනදි තමයි මට හම්බෙන්නේ මේ ස්ටැන්ලි පීරිස් කියන සංගීතඥයා. හ්ම්. එයාගේ හම්බෙලා මගෙන් ඇහුවා ඔර මගේ රෙකෝඩින්ග් වලට එන්න පුළුවන්ද ඔයාලට කියලා. මං ගෝ මං එන්නම් කියලා. බදුල්ලේ දන්නේ. හ්ම්. ඉතින් මම යාළුවෙක් එක්ක එනවා ඉතින්. ඇවිල්ලා එයාගේ පළවෙනි රෙකෝඩින්ග් එක තමයි ඔය මිල්ටන් මල්ලාරච්චිගේ සින්දු හතර තැටියක් කරේ. ඉතින් ඒකට මම වටනාම සින්දු දෙකකට වාදනය කරා. ඉතින් ඒ වාදනයෙන් පස්සේ මේ කොළඹ හිටිය අනිත්කුත් මියුසික් ඩිරෙක්ටර්ස්ට ඒක කොහොම හරි අහලා ඒගොල්ලන්ට යම් පැහැදීමක් ඇති වුණා. ඇති වෙලා ඒක මුලින්ම මේ සරත් දසනායක තමයි ගොඩක් වෙලාට මේක ඇහුවේ. එතකොට සරත් දසනායකට මේ අපේ මේ හිටපු කතරු කෙනෙක් දන්නවනේ ඇන්ටනලිස් කියලා. මගේ හිතවතෙක්. එයා තමයි මාව ගොඩක් සමහරතන් වල ප්‍රොමෝට් කරේ. එයා කියලා තියෙනවා සරත් දසනායකට දසේ වාගේ වැඩවලට ගන්න හොඳ මිනිහෙක් ඉන්න ඕන දාගනින් මේ ෆ්ලූට් එකට කියලා. යාළුගමට. ඒ මෙහෙමයි යාබයි දැන් බ්ලයින්ඩ් එක කෙනෙක් සරත් දසනායක එතකොට කියලා තියෙන්නේ ඇන්ටන් මාර කතාවක් කියන්නේ. මේ අපි මේ කොළබල ලියලා බොහොම අමාරුවෙන් ලියලා කියලා ගහනවා. ඒ මිනිහා කොහමද ගහන්නේ කොළයක් කියවන්නේ නැතුව. ඒ මිනිහාට ගහන්න බෑනේ කොළේ කර කරදරයිනේ. පස්සේ ඉතින් ඒ ඇන්ටනල්ස් මහත්තයා කියලා තියෙනවා නෑ ඔබ දාගෙන බලපංකෝ එක සැරයක්. කොහමද කියලා. කියලා කිව්වම තමයි යා මාව එක රෙකෝඩින් එකකට ගත්තේ. අරගත්තට පස්සේ මම යාගේ අවශ්‍යතාවය අකුරටම ඉෂ්ට කරලා දුන්නා. ඊට පස්සේ එයා කියලා තියෙන ගත්ත තමයි මේ හේම්පාල ලවා මට ඔක්කොම ටික ගස්සව ගන්න තිබුණා හේත් උදක් කියලා. හරි අපේ පොඩි ඉල්ලීමක් තියෙනවා. මොකද්ද? අපි ආසයි මේ ඔබතුමා කැමති නම් අර මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ගීතයක් බටනලාවෙන් අහන්න. මොකද්ද සෙන්ද? ඔබතුමා කැමතිද? දැන් මෙහෙමයි මට මේ දැන් ඔය රෝමේම ගොඩක් සෙන්දු ගහපුව අකුරටම මතක නැහැ. ඊට පස්සේ ඒවා උඩට තව තව ඒවා වැටිච්ච නිසා ඒක වෙනවනේ. ඉස්සෙල්ලා මම ගැහුවේ මේ දියඹේ පාවිය කියන ගීතය. ඒ තමයි මට තිබුණේ ගහන්න. ඒකේ පොඩි ඉස්සෙල්ලාම තිබුණා පොඩි. අපි නම් ඉක්මනින් වෙලාව බලලෙමු. වෙලාව බලලා අපි ඒ ගීතය අහන්න සූදානම් වෙමු. හරි. අපි අහමු බලන්න ගීතේ. අහමු නේ. ඔව් අහමු. ඕද ඒකේ මේ මට ඉස්ලාම තිබුණේ මේ ආලාප කොටසක් ගහන්න. ඒක මෙන්න මේ වගේ එකක්. තිබුණේ ඒක වාදනය කරා. ඒකට හරි ආසයි තමයි. තව එකක් කරා මොකද පාවේ ඇදී එන මොකක් කෙවුන්ට ලෝඩ් එකක් තිබුණා මට ඒක හරියට මතක නැහැ. මොනවා කහලක් ඇදී අකුරටම මතක නැහැ.
ඔක තමයි දෙවෙනි සින්දුව. දැන් කාටවත් හිතා ගන්න පුළුවන් ද ඔබ අහපු ගීතය මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට ඔච්චර වර්ණවත් කරන්න පසුබිම සැකසුනේ මේ සංගීතය කියලා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. අපිට සුප්පාජනේ පෙවුනට සුප් එක ඇතුළේ තියෙන දේවල් පේන්නේ. නවීන ශිෂ්‍යවන්ට තියෙන ප්‍රශ්නයක් පාඩම් හිතින්නේ මට මතක තියෙන්නේ කියලා මේ කොච්චර උදාහරණයක්. කතිකාචාර්යව. තමයි කී දෙනෙකුට උගන්වලා තියෙනවද මේක? පොදුවන් සතුරු කියන්න දැන් ඊට පස්සේ තමයි ඔය මොඩර්න් මියුසික් වලට බත්නලාව භාවිතේ පුරුදු වුනේ. වයින්තරණයෙන් පස්සේ මොකද මම එනකොට ඒ බත්නලාව වගේ දේවල් භාවිතා වුණේ ඇත්තටම එක්තරා ශෛලියක සංගීත වලට. ඒක ගොඩක් අර මේ ග්‍රාමීය වගේ දේවල් වලටයි ඒ වගේ පාවිච්චි වුණේ. ඒක මේ කියන්නේ නේක මං පහත් කළ කතා කරනවා නෙමෙයි. ඒකේ අවශ්‍යතාවය අකුර ටෙස්ට් කරපු බත්නලාවාදක ඒවකට හිටියා. මම එනකොට මේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා ඉලෙක්ට්‍රොනික ඇවිල්ලා, කීබෝඩ්ස් ඇවිල්ලා, ඉලෙක්ට්‍රික් ගිටාර් ඇවිල්ලා, හොඳ වාදක. එතකොට ඒවා අස්සේ අනිතක මේ කෝඩ් වර්ක්ස් වෙස්ටර්න් වල ඒවා ඇවිල්ලා. ඉතින් ඒවට එක මුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ මේ යන්න. ඉතින් මට ඒක පුළුවන් වුණා. මොකද මම ඒකට ගිටාර් එක ගහනවා. කෝඩ්ස් ගණගෙන හිටියා. හාමිනි ගණ දරගෙන හිටියා. ඉතින් ඔය වගේ අවස්ථාවලදී සමහරලාට මට ඒගොල්ලන්ගේ මියුසික් වල මේ කෝඩ් අරේන්ජ්මන්ට්ස් වල මේ කරේ ක්ලොඩ් ෆෙනාන්ඩ් කියලා තාත් දක්ෂ කීබෝඩ් වාදකෙක්. අද දිනතර නෑ. ඉතින් එයා අරේන්ජ් කරන්නේ. අරේන්ජ් කළා මට තමාරලාට කියන අපල මෙන්න මේ බාර් හතරක් තියෙන. මේකට මේ කෝඩ්ස් මෙන්න මෙහෙමයි යන්නේ. මේකට පාට් එකක් ගන්න කියලා. ඉතින් අර කෝඩ්ස් දන්නේ නැත්නම් ඒක කරන්න බෑනේ. කෝඩ් වල නෝට්ස් දැන ගන්න ඕනේ නේ. ඉතින් ඒ වගේ තන්වලදී මම බව සූක්ෂම විදියට ඒක ඉගෙන ගන්න. එහෙම ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා තියෙනවා. සමහරවිට ඔන්නෝගේ වටමයි වෙන්නේ. ඉතින් ඒ වගේ කෝඩ් දාන නිසා කරාටි ඒවයි තමයි මම ජය ගත්තේ. අනිත් මිනිස්සුන්ගෙත් හිත දෙනාගෙන බොහොම සාමකාමී ගමනක් එන්නේ. ඔබතුමා ඔක කියනකොට මම මතක් වුණේ අර ගුවන්විදුලියේ අපි මේ ප්‍රවෘත්ති වලට කලින් අහන තේමාවාදනේ. තේමාවාදනේත් අර ප්‍රවෘත්ති කියන නිවේදකයාට අර ආයුබෝවන් කියන්න පුළුවන් අවශ්‍ය කරන පසුබිම හදලා දෙන්නේ ওই සංගීතයේ අවසාන ස්වර පස්තරයෙන් කියලා කියනවා. ඒක හරි පුදුම දෙයක්. ඉතින් ඒ වගේ මහා අමුතු මැජික් නෙවෙයි මේවා. මේක අර ඇස්බැඳුම් නෙවෙයි. හැබැයි වගේ දේවල් කරන්න පුළුවන් කලාවක්. අපිට පුළුවන් ද වාදනයක් අහන්නද? කියන්නේ අර බටනලා අතේ තියෙනකොට යවන්න හිතෙන්නේ. අපි ඔබතුමාට හොඳට මතක කැමති ගීතයක් වාදනය කරන්න කිව්වොත්. ඒක ගීත නම් රාශියක් මට රාශියක් තියෙනවා. තෝරා ගැනීම තමයි අපහසු. තෝරා ගැනීම තමයි අපහසු නේද? ඔව් ඒකනේ වැඩි. ඔව් මගමන්න මම ඒක පොඩ්ඩක් අර කැමතිම කියලා ගීතයක් නැද්ද වාදනය කරන්න? මෙහෙම එක කැටගරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ගීත මම කැමති ඒවා තියෙනවා. අහවල් ගීතයට වෙනම කැමති කියලා එහෙම එකක් නැහැ. ගීතයක තියෙන්න ඕනේ අංග උපාංග ටික නිවැරදි නම් මම ඒ සින්දුවට කැමති. ඒකයි ප්‍රශ්නේ. ඒ ගීතයක් කැමති ඉස්සම ඒකට අවශ්‍ය කරන පසුබිමක් තියෙන්න ඕනේ නේ. නිවැරදි ස්වර තියෙන්න ඕනේ, නිවැරදි ගැයීම. ඒක අද කාලේ හැටියට නම් නිවැරදි පටිගත කිරීමත් වැදගත් වෙනවා. ඒක වාදක මණ්ඩලයේ දායකත්වය, ඒකට අදලා තියෙන ඉන්ටර්ලූඩ් එක, ඒකට දාලා තියෙන කවුන්ටරේ කෝඩ් වර්ක ඔක්කොම බලපානවා ගීතේ සාර්ථකත්වයට. ඉතින් මම ඒක නිසා ඒවා ඔක්කොම බලනවා. හැබැයි එහෙම කියලා මම ඒව මොකක් නැහැ, සින්දු වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යතාවයක් වුණොත් ඒක ගන්නවා. ඉතින් මට මේ දැනට මේ ඕල කිව්ව නිසා මට නිකන් මතක් වුණා. අපි මේ ගීතයත් එක්කම විරාමයකට යන සූදානම්. මේ වාදනයත් එක්කම අපි වාදනය යහමු. ඔව් මම විසින් මේ ගීතේ මේ සිංහලනුත් ඇති සූරජ් චිත්‍රපටයේ මොහමද් රාෆි ගායනා කරන්නේ බහාරෝ පොල් බර්සාවෝ කියන මේක. අපි අර කලින් පෙන්නවා වගේ අර සෑඩ්නස් එකට ගහපු රාගය හරි ඒ එක ආශ්‍රෙන් තියෙන සිවරංජනේ කියලා.